ක්‍රිකට් ලෝකයේ ඕනතරම් ජනප්‍රිය ප්‍රතිකරුව පන්දුය වන්නු බිහිලා තියෙනවා. අපි කතා කරන්න යන්නේ එයාලා ගැන නෙවෙයි, ලෝකයේ බිහිවුණු ජනප්‍රියම වෙනිසුරුවා ගැන. ඒ තමයි ලෝකයේ මේ දක්වා බිහිවුණු ජනප්‍රියම වෙනිසුරුවා බර්ඩ්. ජනප්‍රියත්වයේ විතරක් නෙවෙයි, බර්ඩ්ගේ දක්ෂතාවයට සම වෙන වෙනිසුරුවෙක් ලෝකයේ බිහිවිලා නැහැ කියන එක තමයි ක්‍රිකට් ලෝකයේ පිළිගැනීම. හැරල්ඩ් ඩෙනිස් බර්ඩ්, ඒ තමයි මේ වෙනිසුරුවාගේ සම්පූර්ණ නම. 1956-64 කාල සීමාවේ එංගලන්තයේ යෝක්ෂය හා ලීඩස්ටර්ෂය ප්‍රාන්තයට ක්‍රීඩා කරපු බර්ඩ් තමගේ වෙනිසුරු ජීවිතය පටන් ගන්න 1970. මුලින්ම පළමු පෙළ තරගයක් විනිශ්චය කළ බර්ඩ් මුලින්ම ජාත්‍යන්තර තරගයක් විනිශ්චය කරන්නේ 1973 අවුරුද්දේදී. මේ සුපිරි වෙනිසුරුවා 1990 ලෝඩ්ස් පිටියේ තිබුණු එංගලන්ත ඕස්ට්‍රේලියා ශතක සංවත්සර ටෙස්ට් තරගයත් එක්ක 1973 සිට 96 දක්වා ටෙස්ට් තරග 66ක්ද පිටපිටම ලෝක කුසලාන අවසන් තරග තුනක් සමගින් 1973 සිට 95 අතරතුර එක් දින තරග 75ක වෙනිසුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. මේ අතරින් 1975 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය අවසන් වුණේ කොදෙව්වන්ට ලෝක කුසලාන හිමි කරගෙන. මේ ලෝක කුසලාන පළවෙනි ලෝක කුසලානයේ නිසා තරගයේ අවසන් විකට්ටුව විදිහට තොම්සන් දැවියනුවත් එක්ක ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරන්න ක්‍රීඩාලෝලියෝ කටයුතු කළා. මෙම කලේ ක්‍රීඩකයන් සිප වැළඳ ගන්න වගේම ක්‍රීඩකයන්ගෙන් සැමරුම් සටහන් ගන්නත් එක්ක මේ විදිහට ආපු ක්‍රීඩාලෝලියෝ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්නත් ගලවගත්ත කියලා තමයි වාර්තා වෙන්නේ. කීත් බොයිස්ව බිඳ දමාගත් කෙනෙක් ඔහුගේ සපත්තු දෙකම ගලව ගනිද්දී තොම්සන්ගේ පිත්තහා පා ආවරණ ගලව ගන්න තවත් ක්‍රීඩාලෝලිය සමත් වුණා. මේ විදිහට ක්‍රීඩකයන්ට හානි වෙද්දී ලොකුම පාඩු වුණේ තරග විනිශ්චය කරපු ඩිගි බර්ට්. බර්ට් තම ආවේණිකුණු සුදු කැප් තොප්පිය සාක්කී තිබුණු අතිරේක පන්දු වගේම ඉනවට අවතාගෙන හිටපු අධික ජර්සියත් ක්‍රීඩාලෝලියන්ගෙන් බේරගන්න බර්ට් පුළුවන් වුණේ නැහැ. කොහොමාරි මේ සිද්ධිය වෙලා කාලෙකට පස්සේ බර්ට් බස් එකක ගමනක් යද්දී තමන්ගේ නැති වුණු තොප්පිය වගේ එකක් දැකලා බර්ට් ඒ පුද්ගලයාගෙන් මේක ගත්තෙ කොහෙන්ද කියලා අහලා තියෙනවා. බර්ට් පිළිතුරු දීපු ඒ පුද්ගලයා ආඩම්බරෙන් කියලා තියෙන්නේ මේක ගත්ත එකක් නෙමෙයි, මේක ඩිගී බර්ට් කියන වෙනිසුරුවරයාගෙන් ගලවගත් එකක් කියලා. ඊට පස්සේ බර්ට් මේ මිනිස්සයාට තමන් තමයි ඒ වෙනිසුරුව කියලා හඳුන්වලා දුන්නම මේ මිනිස්සයා නැවත තොප්පිය බර්ට්ට දුන්නත් බර්ට් ඒක නැවත අරගෙන නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.